අවිබෝවන් සුබ උදෑසනක් ජයග්‍රහ දවස ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ සෑම උදෑසනකම ආගමනුකූල වතාවත් විලේදිලා ඔබගේ ඊටුද වැඳපුදාගෙන අසීමිත විශ්වය නමස්කාර කරලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න සැහැල්ලුවෙන් සියලු කටයුතු සාර්ථක කරගන්න ඔබට වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේ තමයි පුළුවන්කමක් තියෙනවා නම් සෑම දවසකම යම් ආකාරයක යම් දෙයක් යම් කෙනෙකුට දීමට පුරුදු පුහුණු කරගන්න සැහැල්ලුවෙන් ලෙහෙසියෙන් ඔබට දවස ගෙවා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. අද ක්‍රිස්තු 2019 මැයි මස ජලවක තිතේලත් 22 වෙනි බදාදා දින අදින් දවස පුරාම සිකුරුට හිමි පෝසලඟ නැකත උදා වී පවතිනවා. අද ඉරෝදාවෙන් පෙරව 5:54ටත් ඉර බැසයන් පස්සරු 6:21ට තියෙන අද දින ඔබ යම් සුබ කටයුත්තක් කරන විට රාහු කාලයේ මගහැර සුබ දිසා බලා සුබ වර්ණින් සැරසීම කටයුතු කිරීම තුළින් ඔබට සාර්ථක වෙන්න වාසනා ගුණයක් තියෙනවා. අදින් රාහු කාලයේ දිවා කාලය තුළ දහවල් 11:54 සිට 1:24 දක්වා පවතිනවා. ඔබ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ දිසා වශයෙන් අද දකුණු දිසාව යොදා ගන්න. මරු සිටින දිසාව වන්නේ නිරිත දිසාවයි. රාශි චක්‍රය තුළ ග්‍රහවල්වල තුළ තාරකාවන් ගමන් කරන ආකාරයන් ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය අනුසාරයෙන් ඔබගේ ලග්නෙන් ලග්නයට ඔබට බලපාන ආකාරය අප මදක් විමසල බලමු. රාශි චක්‍රයේ ප්‍රථම රාශියේ මේෂ ලග්නේ මේෂ ලග්නේ උපන් ඔබට ඔබගේ ලග්නාධිපති වන්නේ කුජ. කුජ අද ගමන් කරනවා රාහුගේ නැකත ගුරු උපස්ථානයේ ගමන් කරන ඔබේ කේන්ද්‍රයේ 3 වෙනි සහජයේ ස්ථානගත වික්‍රම ස්ථානගත තමයි රාහු සමග ඒක රාශි වෙලා. විශේෂයෙන්ම ඔබගේ රැකී රක්ෂා කටයුතු වලදී වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී ඔබ වෙනදාට වැඩිය උනන්දුවෙන් උත්සාහවන්තව කටයුතු කරන දිනයක් නිසා මේ සලග්න හිමියන්ට අද සාර්ථකත්වයේ කරා යාමට පුළුවන්කම් පවතී. ඒ වගේ තමයි ඔබට වෙනදාට වැඩිය ඔබගේ කාර්යාලය තුළ වැඩ කරන යහළු යෙහෙලියන්ගෙන් පවා සහෝදර සේවකයන්ගෙන් පවා ඔබට වෙනදාට වැඩිය උදව් උපකාර උපදෙස් ලැබෙනවා. යම් දෙයක් ලැබීමට පවා ඉඩකඩ පවතින කාලවකවානුවක් වගේම දිනයක් අද. ඒ වගේම තමයි මහා පොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, යාන වාහන සම්බන්ධ, යකඩ සම්බන්ධව විකිණීම් කටයුතු මිලදී ගැනීම කටයුතු කරන මේසලක්න හිමියන්ට අද එම කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට ඔබ බලාපොරොත්තු ලාභ අපේක්ෂාව ලබා ගැනීමට පුළුවන්කම් පවතිනවා. හැබැයි ඒ වගේම තමයි සහෝදර සහෝදරයන් නිසා නම් තරමක් මානසික පීඩාවක්, චිත්ත පීඩාවක් නම් බහුලව ඉඩකඩ පවතින නිසා ඔබගේ වැඩ කටයුතු වලට පවා යම් යම් බාධක ඇතිවීමට ඉඩකඩ තියෙනවා. ඒ නිසා අවධානයෙන් අවබෝධයෙන්ම කටයුතු කරන්න සීළු හවුල් කටයුතු වලදී වෙනදාට වැඩිය හවුල් කරුවන්ගෙන් තමයි පවා ඔබට උදව් උපකාර උපදෙස් ලැබී ඔබට සාර්ථකත්වයේ කරා යාමට පුළුවන්කම පවතිනවා. විශේෂයෙන් සහජ කුසලතා සහ දක්ෂතා උපන්වා ගැනීමටත් ඉඩකඩ පවතින විශේෂ කාර්මික ක්ෂේත්‍රය සම්බන්ධ වෙලා තාක්ෂණික අංශය සම්බන්ධ වෙලා කටයුතු කරන ඔබට අද වෙනදාට වැඩිය ඔබගේ ඥානය හා දැනුම උපයෝගී කරගෙන දියුණුවට පත්වීමට පුළුවන්කම පවතින දිනයක්. ඒ වගේම සවස් භාගය වෙන සන්ධ්‍යා කාලය වෙන විට නම් තරමක් දුරබැහැර ගමන් විමන් යෙදීමට ඉඩකඩ පවතින නිසා මගතොර ගමන් විමන් යෑමේදී හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේම ඔබගේ උරපත් ආශ්‍රිතව, පපුව ප්‍රදේශය ආශ්‍රිත, බාහුව ආශ්‍රිත වගේම තමයි කකුල් කඳන් ආශ්‍රිතව යම් යම් ආකාරයක අසනීපතත් නැතිවීමට ඉඩකඩ පවතින ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් කඳ පිරිතෝ, දජග්ග පිරිත වරක් හොද සජ්ජායනය කරන්න, ශ්‍රවණය කරන්න. ඒ වගේ තමයි ඔබට සුබ වර්ණ වශයෙන් අද ලා නිල් පාට වර්ණය හා සුදු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 9 අංක 3 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ දෙවන රාශිය වෘෂභ ලග්නයේ ඔබගේ ලග්නාධිපති වන්නේ සිකුරු. සිකුරුද ගමන් කරනවා. සිකුරුගේ නැකතක සිකුරු උපස්ථානයේ ගමන් ඔබ කියන්නේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව. ඒ වගේ තමයි වෘෂභ ලග්න හිමියන්ට අද අෂ්ටම ඒ රාශක තත්වයේ යම් යම් බලයක් ඇති කිරීමට ඉඩ පවතින දිනයක් නිසා වෘෂභ ලග්න හිමියන් උදෑසනම ධර්මානුකූලව කටයුතු කරන්න සවස් භාගය තුළ පුළුවන් තරම් ධර්මානුකූලව කටයුතු කරලා මේ තත්ත්වය වෙනස් කරගන්න උත්සාහ ගන්න ඕනේ. ඒ වගේ තමයි විශේෂයෙන්ම වෙළඳ ව්‍යාපාර කටයුතු, හවුල් කටයුතු වල වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වය නම් ඉහළ නංවා ගැනීමට පුළුවන්කම් පවතිනවා. ඒ වගේ තමයි වෙනදාට වැඩිය හවුල් කරුවන් සමග ගනුදෙනු කිරීමේ කටයුතු කිරීමේදී ඔබගේ කටින් පිටින වචන සොබ ක්‍රියාකරණ කරන ආකාරය අනුව යම් යම් ආකාරයක මතභේද මත ගැටුම් දුරදිග යාමට ඉඩ පවතින නිසා වෘෂභ ලග්න හිමියන් හොඳ කල්පනාවෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි. ගෙදරදොර පවුල් ජීවිත, කුටුම්භ ජීවිත තුළ නම් ඔබ පුරුෂයෙකුන ඔබගේ භාර්යාව විසින්, ඔබ ස්ත්‍රියකන ඔබගේ ස්වාමියා විසින් ඔබ ප්‍රතික්ෂේප කරන ගතියක් දැනේවි. යම් යම් හතුරුකම් කරන ගතියක් දැනේවි. ඒ නිසා මේ තත්ත්වය අවබෝධ කරගෙන මේ තත්ත්වය වෙනස් කරන්න උත්සාහ ගැනීම ඉතාමත් වැදගත්. මහා පොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, යාන වාහන සම්බන්ධ කටයුතු කරන ඔබට අද වෙනදාට වැඩිය ආදායම් තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්කම පවතිනවා. හැබැයි රාත්‍රී කාලයට වගේම තමයි සවස් කාලය තුළ ගමන් බිමන් න්යායමේදී, මගතර ගමන් බිමන් න්යායමේදී හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබ සතු යම් දෙයක් අස්ථානගත වීම වගේම තමයි කැඩී බිඳී යාමරත් බොහෝමයක් ඉඩකඩ පවතින දිනයක් නිසා වෘෂභ ලග්න හිමියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ඔබගේ ප්‍රක්වාස ආශ්‍රිත, අදෝ මාර්ග ආශ්‍රිත වගේම තුනටි ප්‍රදේශ ආශ්‍රිත හදිසි අසනීප තත්ත්වයන් ඇතිවන ඉඩකඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන කලට වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වෙනුවෙන් ඔබට පුළුවන් නම් අද මෝර පිරිතෝ අභිසම්බිධාන පිළ වරක් හොද සජ්ජායනික ශ්‍රවණය කරන සුබ වර්ණ වශයෙන් ඔබ කහපාට වර්ණය හා කොළපාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 අංක 5 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා.
රාශිචක්‍රයේ තුන්වන රාශිය මිතුන් ලග්න ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ. බුධාද ගමන් කරනවා රවිගේ නැකතක කේතුක උපස්ථානයේ ගමන් කරනවා. ඔබ කියන්නේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව සූර්යා සමග එක රාශි වෙලා. මේ එක රාශි වී ගමන් කිරීම මිතුන් ලග්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඕනි. විශේෂයෙන් භූමි සම්බන්ධ, මහ පොළොව සම්බන්ධ, යාන වාහන සම්බන්ධ, දේපළ සම්බන්ධ, මුදල් සම්බන්ධ, චෙක්පත් සම්බන්ධ හා ලිපි ලේඛන සම්බන්ධව. කටයුතු කරන විට ඔබට යම් යම් ආකාරයේ රැවටිල්ලට අසු කර ගැනීමට වගේම තමයි ඔබට යම් යම් පාඩු කිරීමට උත්සාහ ගන්නා දිනයක් නිසා හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම මතක තබා ඉතාමත් වැදගත්. ඒ වගේ තමයි විශේෂයෙන්ම නීතිමය ගැටළු වෙන තත්ත්වයන් ඇතිවෙන ඉඩර පවතිනවා. උසාවියට පවා යාමට ඉඩර පවතින නිසා හොඳ කල්පනාවෙන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ වගේ තමයි ඔබ අතින් අනපේක්ෂිත ආකාරයට අමතකවින් අතපසුවින් බොහොමයක් බහුල වෙන ඉඩර පවතින නිසා මිතුන් ලග්න හිමියන් කල්පනාකාරී ඉතාම වැදගත්. හවුල් වෙළඳ ව්‍යාපාර කටයුතු හවුල් කටයුතු වලදී ඔබ බලාපොරොත්තු වන ලාභ අපේක්ෂාවන් නැද නෝඩෝ ලැබෙන දිනයක් නිසා ඔබ උත්සාහවන්ත වීම උනන්දු වීම ඉතාමත් වැදගත්. විශේෂයෙන් කොපම කරදර බාධක පැමිණියත් ඔබගේ ආදායම් තත්ත්වය මොන යම් ක්‍රමයකින් හෝ ඔබ වැඩි කර ගැනීමට උත්සාහ ගන්නා දිනයක් නිසා ඔබ සාර්ථක වෙනවා. විදේශගත වීම බලාපොරොත්තු වෙන මිතුන් ලග්න හිමියන්ට විදේශගත යෝග උදාවන දිනයක් සමගුරු සහභාගී වීම, ඉල්ලුම් පත්‍ර බාර දීම ඉතාමත්ම යෝග දිනයක් වශයෙන් පෙන්눔 කරනවා අද දවස. ඒ වගේම තමයි ඔබගේ පාදාශ්‍රිත, සමාශ්‍රිත හා හෘද වස්තු ආශ්‍රිත, පෙනහළු ආශ්‍රිත යම් අසනීප තත්ත්වයන් ඇතිවන ඉඩර පවතින ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ 820 පිරිත වරක් උදේ සජ්ජායනික ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් විසිතුරු වර්ණය හා රක්ත වර්ණය යොදා ගන්න, ජය අංකයේ වශයෙන් අංක 2 හා අංක 3 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රයේ හතරවන රාශිය කටක ලග්නේ ඔබ ලග්නාධිපති වන්නේ සඳු. සඳුවද ගමන් කරනවා සිකුරුගේ නැකත සිකු ප්‍රස්ථානයේ ගමන් ඔබ කේන්ද්‍රයේ සයවැනි රෝග ස්ථානගතව සෙනසුරු හා කේතු සමග ඒක රාශිය වෙලා ඔබ නව රැකියාවක් අපේක්ෂාවෙන් කටයුතු කරන අයකු නම් ඒ සඳහා යොමු වෙන්න. හිතවත් අය මාර්ගයෙන්, අසල්වාසීන් මාර්ගයෙන්, ඥාති හිත මිත්‍රාදී මාර්ගයෙන් ඔබ රැකියාව බලාපොරොත්තු වන්නේ නම් ඒ අයට මේ ගැන ප්‍රකාශ කරන්න ඔවුන් ඔබට අනිවාර්යයෙන්ම උදව් උපකාර කරන දිනයක්. ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු වල වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී ඔබ බලාපොරොත්තු ලාභ අපේක්ෂාවන් නම් අද නෝඩුව ලැබෙන දිනයක් ඔබගේ ආදායම් තත්ත්වය අද ඉහළ යනවා. හැබැයි අද එක දෙයක් තියෙනවා, තරමක් සෙල්ලක්කාර ආකාරයට කිසි දෙයක් ගණන් නොගෙන තමාගේ මතේම කටයුතු කරන දිනයක් නිසා ඔබට යම් යම් පාඩු ඇතිවීම ඉඩර පවතිනවා. ඒ නිසා තෝරා බේරාගෙන අවධානයෙන් අවබෝධිත කටයුතු කිරීම මතක තබා ගැනීම කටක ලක්න හිමියන් ඉතාමත්ම වැදගත්. ඒ වගේ තමයි ගෙදරදොර කටයුතු වලට, විශේෂ නිවාසවල කටයුතු වල, යාන වාහන කටයුතු වලට යම් ආකාරයක මුදල් වැය කිරීමක් වෙනදාට වැඩිය සිද්ධ කරන දිනයක් නිසා මුදල් පරිහරණය කිරීමේදී නම් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ගෙදර පවුල් ජීවිතය තුළ, කුටුම්බ ජීවිතය තුළ වගේම තමයි හවුල් කටයුතු වලදී සේවකයන් සමග පවා යම් යම් මතභේද, මත ගැටුම් තරමක් දුර්දිගේ යෑමට ඉඩකඩ පවතින නිසා කටක ලක්න හිමියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේ තමයි විශේෂයෙන් ඔබ සතු යම් දෙයක් අස්ථාන ගත වීම වගේම තමයි කැඩී බිඳී යෑමට ඉඩකඩ පවතින නිසා කටක ලක්න හිමියන් හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ඔබගේ මුත්‍රාශ්‍රිත, වකුගඩුව ආශ්‍රිත, අසනීප තත්ත්වයන් වගේම තමයි ඔබ මධුමේහය වැනි රෝගයෙන් පෙළෙනවා නම් ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි විමසිනීමත්ව කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් අද චන්ද්‍රසූර්ය පිරිත හෝ අභිසම්බිධාන පිරිත වරක් උදේ සජ්ජායනිකන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ සුදු වර්ණය හා විසිතුරු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 5 හා අංක 9 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශිචක්‍රයේ පස්වන රාශියේ සිංහ ලග්න ඔබගේ ලග්නාධිපති වන්නේ සූර්යා. සූර්යාද ගමන් කරන සූර්යාගේ නැකතක බුදුගේ උපස්ථානයේ ගමන් කරන ඔබගේ කේන්ද්‍රීය කර්මස්ථානගත බුදු සමග ඒක රාශි විලා. විශේෂයෙන් ඔබගේ රැකී ආරක්ෂා කටයුතු කරන කාර්යාලය තුලදී ඔබ තරමක් කෝපයට පත්ව ආවේගශීලීව හිතුවක්කාර ආකාරයට යම් යම් තීන්දුව తీරන ගැනීමට පොළඹවන දිනයක් නිසා සහෝදර සේවකයන් ඔබ සමග යම් යම් මතභේද, මතගැටුම් ඇති කර ගැනීමට උත්සාහ ගනීවි. එම නිසා මේ தත්ත්වය වෙනස් කරගෙන හිත දිනාගෙන උපක්‍රමශීලීව කටයුතු කිරීම තුලින් තමයි අද ඔබට සාර්ථක වෙන වාසනා ගුණයක් පවතින්නේ. ඒ වගේම ඔබගේ රැකී ආරක්ෂා කටයුතු තානාන්තර ලාභයක් නම්බුනම උසස් වීම වගේම තමයි ඔබගේ වැටුප වැඩි කරගෙන උත්සාහ ගන්නවා නම් අදේ සඳහා යොමු වෙන්න, ඉල්ලුම් පත්‍ර වල බාර දෙන්න, සමගුරු සහභාගී වෙන්න, අදාළ පරිසමුණුගේ සාකච්ඡා කරන්න, අනිවාර්යයෙන් ඔබටගේ බලාපොරොත්තු සඵල කරගන්න වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේම තමයි මහ පොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, යාන වාහන සම්බන්ධ, ගොවි පොළොව සම්බන්ධව නිවාස සම්බන්ධ කටයුතු ඔබට විකිනීම් කටයුතු වලට, මිලදී ගැනීම කටයුතු වලට ඉතාමත්ම යහපත් ආකාරයෙන් තමයි අද දවසේ යෙදিলা තියෙන්නේ. එමුසබ උත්සාහවන්ත වීම, උනන්දු වීම ඉතාම වැදගත්. ගෙදරදොර පවුල් ජීවිතය තුළ, කුටුම්බ ජීවිතය තුළ නම් එකම නිවසක ජීවත් වුණා, නිවාස දෙකක ජීවත් වෙනවා වගේ දැනේවි අද දවසේ. ඒ නිසා මේ தත්ත්වය අවබෝධ කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. කොපමණ දේවල් නැතු ඔබගේ ආදායම් தත්ත්වය වර්ධනය කරගන්න උත්සාහ ගන්නා දිනයක් නිසා ඔබ සාර්ථක වෙනවා. ඒ වගේ තමයි සවස් භාගයේ වෙන විට, සන්ධ්‍යා කාලයේ වෙන විට, රාත්‍රී කාලයේදී තරමක් ගමන් බිමන් බහුල වෙන ඉඩර පවතින නිසා සිංහ ලග්න හිමියන් මගතොටු ගමන් බිමන් යෑමේදී හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න මතක තියාගන්න. ඒ වගේ තමයි ඔබගේ ධනේ ශාස්ත්‍රිත වෙලා, හෘද වස්තු ආශ්‍රිත වෙලා,
හිස ආශ්‍රිතල යම අසනීප තත්ත්වයන් ඇති වේවි. ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් රත්න සූත්‍රය හෝ අභිසම්බිධාන පිරිත වරක්කොදුර සජ්ජායනික ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වරස් වශයෙන් රක්ත වර්ණය හා කොළ වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 2 අංක 9 යොදා ගන්න. සිංහ ලග්නේ ඔබටත් අද වාසනාව උදා කරනවා, සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ සයවන රාශියේ කන්‍යා ලග්න ඔබගේ ලග්නාධිපති වන්නේ බුධ. බුධාද ගමන් කරනවා රවිගේ නැකත කෙතු උපස්ථානයේ. ගමන ඔබ කේන්දරේ නම වැන්නේ පුණ්‍ය ස්ථානගත රවි සමග ඒක රාශි වෙලා. විශේෂ ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලදී අද දින තරම කරදරකාරී ස්වභාවයක් හිතට ඇති වෙනවා. ඒ වගේම රැකියාවෙන් ඉවත් වෙන්න කියලා සිතවිල්ලක් ඇති වෙවි. හැබැයි ගන්නා තීන්දුව తీරන නම් හත් අට වතාවක් හිතා බලා තීන්දුව తీන ගැනීමට මතක තබා ගැනීම කන්‍යා ලග්න හිමියන් මතක තබා ගන්න. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම ඔබගේ රැකී ආරක්ෂා කටයුතු කරන ගමන ඔබට යම් යම් දේවල් ඔබගේ රැකියාවට එකතු කරගන්න සිතුවිල්ලක් ඇතේවි. හැබැයි ඒක නම් යහපත් වෙනවා. එකතු කිරීම තුනින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන්කම පවතිනවා. උසස් අධ්‍යාපන කටයුතු දුවා දරුවන්ට විදේශගත අධ්‍යාපන යාමට බලාපොරොත්තු දුවා දරුවන්ට වගේම තමයි කන්‍ය ලග්න හිමියන්ට. අද විශේෂ දිනයක් ඔබගේ බලාපොරොත්තු සඵල කරගන්න වාසනා ගුණයක් පවතින. ඒ වගේම විශේෂිත වූ දැනුමක් ඇති වෙන දිනයක් නිසා ඔබ උත්සාහවන්තව උනන්දුවෙන් කටයුතු කිරීමට මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ප්‍රාථමික අධ්‍යාපන වල දුවා දරුවන්ට අද දින වෙනදාට වැඩිය අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පුළුවන්කම පවතිනවා. ඔබගේ හවුල් වෙළඳ ව්‍යාපාර කටයුතු වලින් අද වෙනදාට වඩා ආදායම් සත්‍ය වර්ධනය කරගන්න යම් වාසනා ගුණයක් පවතින දිනයක් වුණත් තරමක් දුර සෞභාග්‍ය වෙනුවට සන්ධ්‍යා කාලයේ වන විට නම් තරම මානසික පීඩා චිත්ත පීඩා නම් තරම කන්‍ය ලග්න හිමියන්ට බහුලම ඉඩර පවතිනවා. ඒ වගේම ඔබ සතු යම් දෙයක් අස්ථානගත වීම වගේම තමයි විශේෂ චෙක්පත් සම්බන්ධ මුදල් සම්බන්ධ ලිපි ලේඛන සම්බන්ධ යම් යම් ගැටලුවක් ඇති වීමට ඉඩර පවතින නිසා කන්‍ය ලග්න හිමියන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබගේ කකුල් කඳන් ආශ්‍රිත වෙලා හෘද වස්තු ආශ්‍රිත වෙලා හිස ආශ්‍රිත වෙලා වගේම තමයි පිටකොන්ද ප්‍රදේශය ආශ්‍රිත යම් අසනීප තත්ත්වයන් ඇති වෙයි. ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ දැඩි විමසිලිමත්ව කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අභිසම්බිධාන පිරිත හෝ රතන සූත්‍රයේ වරක් උදේ සජ්ජානිකන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ කොළපාට වර්ණය හා විසිතුරු වර්ණ යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 7 හා අංක 4 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ සත්වන රාශියේ තුලා ලග්න. තුලා ලග්නේ උපන් ඔබට ලග්නාධිපති වන්නේ සිකුරු. සිකුරුවද ගමන් කරන සිකුරුගේ නැකත සිකුරු උපස්ථානයේ ගමන ඔබ කේන්ද්‍රයේ සත්වැනි කාලාත්‍රි ස්ථානගතව. ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලදී වෙළඳ ව්‍යාපාර කටයුතු වලදී වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වයේ ඉහළ නංවා ගැනීමට සියලු ආකාරයේ දේවල් වගේම සියලු දෙනාගේම ඔබට උදව් උපකාර උපදෙස් ලැබෙන දිනයක් සාර්ථක වෙනවා. ආදායම් තත්ත්වයේ වර්ධනය කර ගැනීම වාසනා ගුණයක් පවතින උත්සාහවන්ත වීම උනන්දු වීම ඉතාමත් වැදගත්. ඒ වගේම විවාහ අපේක්ෂාවෙන් කටයුතු කරන තුලා ලග්න හිමියන්ට අදින ප්‍රබල විවාහ යෝග උදාවීමකට ඉඩකඩ පවතින දිනයක් ලෙස උත්සාහවන්ත වීම උනන්දු වීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි යාන වාහන සම්බන්ධව, මහ පොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, රෙදිපිලි සම්බන්ධව කටයුතු කරන ඔබට නම් තරමක් දුරටද පාඩු වීමට ඉඩකඩ පවතින නිසා මේ ගැන අවධානයෙන් අවබෝධයෙන් යුතුව උපක්‍රමශීලීව උනන්දුවෙන් කටයුතු කිරීමට මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්. සහෝදර සහෝදරයන් සමග, නිවැසියන් සමග, දූ දරුවන් සමග ගනුදෙනු කිරීමේදී කටයුතු කිරීමේදී නම් යම් ආකාරයක සිත් ඇවුලක් සිත් පීඩාවක් ඇතිවීමට ඉඩර පවතින නිසා තුලා ලග්න හිමියන් මේ තත්ත්වය අවබෝධය තියාගෙන අවධානයෙන් කටයුතු කරන්න. ඒ වගේ තමයි අද දවස තුල නම් ඔය ණයට මුදල් දීම, ණයට මුදල් ගැනීම වෙන කටයුතු කරනවා නම් තරම ප්‍රවේශමෙන් කටයුතු කිරීමට මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. ඔබගේ අක්ෂි ආශ්‍රිත වෙලා, ඔබගේ ගෙල ප්‍රදේශ ආශ්‍රිත, ඔබගේ මුත්‍රාශ ආශ්‍රිත වෙලා යම් අසනීප තත්ත්වයක් ඇතිවීමට ඉඩර පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන්. අද රත්න සූත්‍රයේ හෝ ජයපිරිත වරක්කුදුර සජ්ජායනිකන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් ඔබ ලා නිල් පාට වර්ණය හා විසිතුරු වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 7 හා අංක 3 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රය අටවන රාශිය වෘශ්චික ලග්නය. ඔබගේ ලග්නාධිපති වන්නේ කුජ. කුජාද ගමන් කරනවා රාහුගේ නැකතක ගුරුගේ උපස්ථානයේ ගමන් කර ඔබ කේන්ද්‍රයේ අටවැනි ආයු ස්ථානගතව රාහු සමග ඒක රාශී වෙලා විශේෂයෙන් ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලදී වෙළඳ ව්‍යාපාර කටයුතු වල, හවුල් කටයුතු වලදී වගේම තමයි කුටුම්බ ජීවිතය තුළ, පවුල් ජීවිතය තුළ ඔබගේ කටින් පිටින වචන සොබ ක්‍රියා කරන ආකාරය අනුව යම් යම් ආකාරයේ මතභේද, මත ගැටුම් දුරදිගේ යෑමට ඉඩකඩ පවතින නිසා වෘචික ලග්න හිමියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන ඉවසීමෙන් යුතුව උපක්‍රමශීලීව සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම උත්සාහ ගැනීම ඉතාමත් වැදගත්. මේ මොන දේවල් වුණත් ඔබගේ ව්‍යාපාර කටයුතු ඔබ බලාපොරොත්තු ලාභ අපේක්ෂාවන් අද නෝඩුව ලැබෙන දිනයක් වශයෙන් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමයි අනපේක්ෂිත ආකාරයට යම් යම් තීන්දුව తీරන ගැනීමට පොළඹවන දිනයක් නිසා වෘචික ලග්න හිමියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන වෙනස් කර ගැනීමට මතක තබාගෙන ඉතාමත් වැදගත්. සහෝදර සහෝදරියන්ගේ ක්‍රියාකලාප වගේම තමයි හදිසියෙන් සහෝදර සහෝදරියන්ට කරදර හිරියර මාරක බාධක ඇතිවීම වගේ තමයි අසනීප තත්ත්වයන් පවා ඇතිවීම ඉඩර පවතිනවා. මේ තත්ත්වය ඔබ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. සෞස්භාගය තුළ සන්ධ්‍යා කාලය තුළ
අනපේක්ෂිත වූ කලබල ආකාරයෙන් කටයුතු කරන දිනයක් නිසා වූචික ලග්නේමියන් මගතොට ගමන් මන්නේයමේදී ඉතාමත්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. මුදල් සම්බන්ධ චෙක්පත් සම්බන්ධ ලිපි ලේඛන සම්බන්ධ කටයුතු කරන විට අද තරමක් ඉවසීමෙන් යුතුව තෝරා බේරා යන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබගේ රහස් ප්‍රදේශ ආශ්‍රිත වෙලා කකුල් කඳන් ආශ්‍රිත පපුව ප්‍රදේශ ආශ්‍රිත වෙලා හිස ආශ්‍රිත වෙලා යම අසනීප තත්ත්වයන් නැති වීමට ඉඩ පවතී. ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අද අටවිසි පිරිත් හෝ ජය පිරිත් වරක් උදල සජ්ජායනක ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් කොළපාට වර්ණය හා දම්පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 1 හා අංක 5 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ නවම රාශි ධනු ලග්න ඔබගේ ලග්නාධිපති වන්නේ ගුරු. ගුරු අද ගමන් කරන බුධගේ නැකතක ගුරුගේ උපස්ථානයේ ගමන් කරන කේන්ද්‍රයේ 12 වෙනි මොක්ෂ ස්ථානගත තමයි ගෝචර වෙන්නේ. විශේෂයෙන්ම මහපොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, යාන වාහන සම්බන්ධ, වටිනා කියන භාණ්ඩ සම්බන්ධව යම් ආකාරයක නීතිමය ගැටලු වගේම තමයි ඔබ විකිනීම් කටයුතු වල මිලදී ගැනීම කටයුතු වල යොමු වන්නේ නම් එම කටයුතු සාර්ථකව කරගෙන යාමට වාසනාවක් පවතින දිනයක්. හැබැයි උගත් අයගෙන් රැකියා කටයුතු කරන ස්ථානය තුල ඉහළ නිලධාරීන්ගෙන් යම් යම් බාධක ගැටලු කරදර මතුවේවි ඔබට. ඒ නිසා ඔබ මේ තත්ත්වයට අවබෝධ කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. විශේෂයෙන් පදිංචි භූමියෙන් පිටවී කටයුතු කිරීමට සිදුවෙන දිනයක් වශයෙන් අද පෙන්눔 කරනවා. ඒ වගේ රැකී ආරක්ෂා කටයුතු කරන ස්ථානයෙන් ඔබ ස්ථාන මාරු බලාපොරොත්තු වෙනවා නම් මේ සඳහා අදාළ පාර්ශ්ව මුණගේ සාකච්ඡා කරන්න, ලිපි ලේඛන බාර දෙන්න අනිවාර්යයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමටත් වාසනා ගුණයක් පවතිනවා. ගෙදරදොර පෞල් ජීවිතය තුළ කුටුම්භ ජීවිතය තුළ නම් වෙනදාට වැඩිය ආදරය, සෙනෙහස, දයාව, කරුණාව නොඅඩුව ලැබෙන දිනයක්. ඔබගේ දරුවන් නිසා තරමක් වෙනදාට වැඩිය මහන්සියෙන් කටයුතු කිරීමට සිද්ධ වෙන දිනයක් නිසා තරමක් මානසික පීඩා, චිත්ත පීඩා තරමක් බහුලව ඉඩර පවතිනවා. ධනු ලග්නෙ මේ තත්ත්වය අවබෝධ කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට බෙහෙත් විසවීම වැනි තත්ත්වයන්, ආහාර විසවීම වැනි තත්ත්වයන් වගේම තමයි ලේ විසවීම වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ පවතිනවා. ඒ වගේ තමයි තුනටි ප්‍රදේශ ආශ්‍රිත, ධනේ ආශ්‍රිත තුළ යම් අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩ පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන ඔබ හොඳ අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් අභිසම්බිධාන පිරිත් හෝ අටවිසි පිරිත් වරක් උදල සජ්ජානිකන් ශ්‍රවණය කරන්න. සුබ වර්ණයේ වශයෙන් රක්ත වර්ණය හා දම්පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 3 හා අංක 7 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ දසවන රාශිය මකර ලග්නයේ ඔබගේ ලග්නාධිපති වන්නේ සෙනසුරු. සෙනසුරු ගමන් කරනවා සිකුරුගේ නැකත කේතුගේ උපස්ථානයේ ගමන් කර ඔබ කේන්දරයේ 12 වෙනි මොක්ෂ ස්ථානගතව කේතු හා සඳු සමග ඒක රාශිය වෙලා විශේෂයෙන් ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලදී වෙනදාට වඩා ඔබ උනන්දුවෙන් උත්සාහවන්තව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඔබට ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වලට රහස් ආකාරයෙන් යම් යම් දේවල් ඇතිවීමට ඉඩකඩ පවතින නිසා හොඳ කල්පනාවෙන් අවබෝධයෙන් අවධානය කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ගෙදරදොර පෞල් ජීවිතය තුළ කුටුම්භ ජීවිත තුළ වගේම තමයි හවුල්කරුවන් සමග යම් යම් ආකාරයේ මතභේද මතගැටුම් පවා දුරදිගේ යෑමට ඉඩර පවතින දිනයක්. ඒ වගේම ඔබගේ මොනතරම් දේවල් පැමිණියත්, මොනතරම් කරදර බාධක පැමිණියත් ඔබගේ රැකී ආරක්ෂා කටයුතු වෙළඳ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ ගන්නා දිනයක් වගේම තමයි ඔබගේ ආදායම තත්ත්වය වර්ධනය කර ගැනීමට වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේ තමයි නොගැලපෙන යාළු වෙන මුණ ගැසීම, නොගැලපෙන මිත්‍රයන් මුණ ගැස්ස ගන්නා දිනයක් වශයෙන් තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන් ඔබගේ ආත්ම ගරුත්වය ගැන සිතා බලා හොඳ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට මතක තබා ගැනීම ඉතාමත් වැදගත්. රාත්‍රී කාලය වන විට, සන්ධ්‍යා කාලය වන විට තරමක් වෙනදාට වැඩිය තරමක් සෙල්ලක්කාර ආකාරයට තින්දු තීරණ ගැනීමට ඔබ පොළඹෙනවා. ඒ වගේ තමයි කලබලකාරී ස්වභාවයකින් මගතොට ගමන් වන යාමට උත්සාහ ගන්නා දිනයක් නිසා මකර ලග්න හිමියන් අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඒ ඔබ සතු යම් දෙයක් අස්ථානගත වීම වගේම තමයි කැඩී බිඳී යාම ඉඩකඩ පවතින දිනයක් වශයෙන් අද පෙන්눔 කරනවා. ඊවසීමෙන් යුතුව අවබෝධයෙන් යුතුව කටයුතු මතක තබාගෙන ඉතාමත් වැදගත්. ඔබගේ පාදවල ස්නායු සංධිගත අසනීප තත්ත්වයන් වගේම තමයි ඔබගේ ප්‍රක්වාස ආශ්‍රිතල, අදෝමාර්ග ආශ්‍රිතල යම අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩර පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ මෝර පිරිත වරක් උදල සජ්ජායනය කරන ශ්‍රවණය කරන. සුබ වර්ණයේ වශයෙන් ඔබ විසිතුරු වර්ණය හා ක්‍රීම් පාට වර්ණය යොදා ගන්න. ජය අංකයේ වශයෙන් අංක 7 හා අංක 9 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා. රාශි චක්‍රයේ 11 වන රාශි කුම්භ ලග්නය ඔබගේ ලග්නාධිපති වන්නේ සෙනසුරු. සෙනසුරුද ගමන් කරන සිකුරුගේ නැකත කේතුගේ උපස්ථානයේ ගමන ඔබ කේන්ද්‍රය අයස්ථානගතව කේතු හා සඳු සමග ඒක රාශි වෙලා ඔබගේ රැකී ආරක්ෂා කටයුතු ඔබ තානාන්තර ලාභයක්, නම්බු නාමයක්, උසස් වීමක්, වැටුපු වැඩි කරගන්න උත්සාහ ගන්නව නම් අද ඒ සඳහා යොමු වෙන්න අනිවාර්යයෙන් ඔබගේ බලාපොරොත්තු සඵල කරගන්න වාසනා ගුණයක් පවතිනවා. ඒ වගේ තමයි හිතවත් අය මාර්ගයෙන්, අසල් වාසීන් මාර්ගයෙන්, ඥාති මිත්‍රාදීන් මාර්ගයෙන් ඔබට යම් උදව්වක් උපකාරයක් බලාපොරොත්තු වෙනවා නම් අද ඒ සඳහා ඔවුන්ට ප්‍රකාශ කරන්න ඉතාමත්ම යෝග්‍ය දිනයක්, ඔබට සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න වාසනා ගුණයක් පවතින දිනයක්.
විශේෂයෙන් ප්‍රේමයේ ආලේවෙනි කටයුතු වලදී නම් ඔබ තරමක් හිතුවක් ආකාරයට තින්ද තියෙන ගැනීමට ඉඩකඩ පවතින ඔබගේ කටින් පිටින් වචන නිසා ඔබ ක්‍රියාකරන ආකාරය අනුව යම් යම් ආකාරයක මතභේද මත ගැටුම් පවා දුරදිගේ යෑමට ඉඩකඩ පවතින නිසා ඔබ කල්පනාකාරී වීම ඉතාමත් වැදගත් ප්‍රාථමික අධ්‍යාපනයේ දුවා දරුවන් නම් තරමක් ආවේගශීලීව කෝපයට පත් කටයුතු කරන දිනයක් නිසා දෙමව්පියන් මේ තත්ත්වය අවබෝධ කරගෙන අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබගේ ධනේශ ආශ්‍රිත වෙලා පාද ආශ්‍රිත වෙලා පපුව ප්‍රදේශය ආශ්‍රිතල පිටකොන්ද ප්‍රදේශය ආශ්‍රිත වෙලා යම් අසනීප තත්ත්වයන් පවා ඇතිවීම ඉඩර පවතින දිනයක් නිසා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අද මෝර පිරිත හෝ ජය පිරිත වරක් උද සජ්ජායනය කරන් ශ්‍රවණය කරන්න සුබ වර්ණයේ වශයෙන් ඔබ විසිතුරු වර්ණය හා කොළ වර්ණ යොදා ගන්න ජය අංකයේ වශයෙන් අංක 3 අංක 7 යොදා ගන්න ඔබ සාර්ථක වෙනවා රාශි චක්‍රයේ 12 වන රාශියේ මීන ලග්නයේ ඔබගේ ලග්නාධිපති වන්නේ ගුරු. ගුරු අද ගමන් කරන බුද්ධගේ නැකතක ගුරු උපස්ථානයේ ගමනක ඔබ කේන්දරේ නම් වන්නේ පුණ්‍ය ස්ථානගතව තමයි ගෝචර වෙන්නේ. විශේෂයෙන් ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යන ඔබට අද වෙනදාට වැඩිය විශේෂිත දැනුමක් ලැබෙන දිනයක් වගේම තමයි ඔබගේ අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න වාසනා ගුණයක් පවතින දිනයක්. ඒ වගේම උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙන බලාපොරොත්තු වෙනවන මීන ලග්නයේ ඔබ අද දිනේ සඳහා යොමු වෙන ඉල්ලුම් පත්‍ර බාර දෙන්න සාර්ථක ප්‍රතිඵල අත් කරගන්න වාසනා ගුණයක් පවතින දිනයක් වශයෙන් අද පෙන්눔 කරනවා. ඒ වගේම තමයි විශේෂ විවාහ අපේක්ෂාවෙන් කටුන දුවා දරුවන්ට අද ඔන්න මුහුණු පොත ආශ්‍රිත වෙලා පුවත්පත් ආශ්‍රිත වෙලා දුරකථනයේ ආශ්‍රිත වෙලා ඔබට විවාහ යෝග උදා වේවි, විවාහ යෝජනා ලැබේවි. හැබැයි තෝරා බේරාගෙන කටයුතු කිරීම මතක තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේ දැන් මුදල් සම්බන්ධ, චෙක්පත් සම්බන්ධ, ලිපි ලේඛන සම්බන්ධ යම් යම් ආකාරයේ කටයුතු කරන්න සිද්ධ වෙන දිනයක් වගේම තමයි ඔබට ලාභ අපේක්ෂාවන් ඒවයින් ලැබෙන දිනයක් නිසා ඔබ උත්සාහවන්තව උනන්දුවෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත්. මහ පොළොව සම්බන්ධ, භූමි සම්බන්ධ, යාන වාහන සම්බන්ධ, ගොවි පොළොව ආශ්‍රිත සත්පාලන කටයුතු කරන ඔබට අද වෙනදාට වැඩිය ඔබගේ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න වාසනා ගුණයක් පවතින දිනයක් නිසා ඔබ උත්සාහවන්ත වෙමින් උනන්දු වෙමින් ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔබගේ ප්‍රක්වාස ආශ්‍රිත වෙලා, පප්පු ප්‍රදේශ ආශ්‍රිත වෙලා, ධනේ ශාස්ත්‍ර කකුල් කඳන් ආශ්‍රිත වෙලා යම් අසනීප තත්ත්වයන් ඇතිවීමට ඉඩර පවතින නිසා ඔබගේ සෞඛ්‍ය ගැන දැඩි අවධානයකින් අවබෝධයෙන් කටයුතු කරන්න ඔබට පුළුවන් නම් අද අභිසම්බිධාන පිරිත හෝ 820 පිරිත වරක් උද සජ්ජායනය කරන ශ්‍රවණය කරන්න සුබ වර්ණයේ වශයෙන් කහ වර්ණය යොදා ගන්න, ජය අංකයේ වශයෙන් අංක 7 අංක 3 යොදා ගන්න මින් ලග්නයේ ඔබට අද සාර්ථක වාසනාවක් තියෙනවා. මේ කිව් සියලු දේවල්ම ඔබ හොඳින් අවධානය අවබෝධ තියාගෙන කල්පනාකාරී වෙලා ඔබට බලපෑති ග්‍රහපල දුර වෙන්න කියලා සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා. ඔබට තෙරුවන් සරණයි.